රජතුමා කියන්නේ මේ තරඟේ ඉදිරිපත් වෙන අනිත් අයගේ ග්‍රහ බලපෑම එහෙම නැත්නම් අනිත් අයගේ කේන්ද්‍ර මෙච්චර බල සම්පන්න නැද්ද? නෑ, අනිත් අයගේ කේන්ද්‍ර අනිත් අය සම්බන්ධයෙන් අපි දැන් දන්නයත් එක ගත්තොත් අපි ලොකු අවධානය දැන් ඊළඟට ප්‍රබල අභියෝගයක් වෙන අනුකුමාර දිසානායක. අනුකුමාර දිසානායක මේක ජයග්‍රහණ නොකරට ਉਹ අලුත් ගමනක ආරම්භයක් ගන්නවා මේකේ. ඒ නිසා ඇත්තම මගේ ජ්‍යොතිෂ කතාව ගෝඨාභය බැසිල් ගැන කියන එක වෙනම එකක්. හැබැයි මගේ පුද්ගලික දේශපාලන මතය මම මේ මොහොතේ ජාතික ජන බලවේගයේ වෙනුවෙන් මට පුළුවන් මට්ටමින් මම පෙනීනවා. කියන්නේ මට හැකියතාක් මම උත්සාහ කරන්නේ මාව විශ්වාස කරන මං ගැන යම් පැහැදීමක් තියෙන අයගේ ඡන්ද JVP එකට හරවන්න. ඒකේ මේ මොහොතේ. ඒ කියන්නේ ඒක පෞද්ගලිකව JVP. මම JVP නෙමෙයි. හැබැයි JVP එක හැර යම් ප්‍රමාණයකට හෝ සාධනීය පක්ෂයක් ලංකාවේ හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. JVP එක හොඳයි. මම කියන්නේ ඔබතුමා කියන්නේ JVP එක නරකයි කියලා හිතමුකො මොහොතකට. මම යෝජනා කරනවා අනිත් සියලුම පක්ෂ JVP එකට වඩා නරකයි කියලා. ඒක ටිකක් විවාදාපන්න වෙයි. රට හදන්න නම් රට JVP එකට බාර දෙන්න ඕනේ. රට හදන්න පුළුවන්ද කියලා බලන්න හරි එකපාරක් අවස්ථාවක් දෙන්න ඕනේ. දැන් තිස්සමහරාමේ ප්‍රාදේශීය සභාව ඒගොල්ලෝ කරලා පෙන්නුවානේ ඇත්තරම. ඒක වෙන මහින්ද රාජපක්ෂගේ කාලේ සියලු බලය පාවිච්චි කරලා මර්ධනය පාවිච්චි කරලා සමහරවිට හම්බන්තොට රැස්වීමක්වත් පවත්වන්න නොදී සියලු රාජ්‍ය බලය පාවිච්චි කරලා පරාජය කරපු බව ඇත්ත. සහ අපේ ජනයාට අර විසිල් මිසක් බල්ටි වලට කැමති නැති ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ඡන්දදායකය. ඒ නිසා බහුලව විසිල් ගහන ප්‍රධාන පක්ෂ වලට බල්ටි විතරක් ගහන JVP එකට අපත් කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි JVP එක තිස්සමහරාමේදී වැඩ කරලා පෙන්නුවා 2004 මේ සඳාන ආණ්ඩුවේ 39 දෙනෙක් ආපු වෙලාවේ ඔවුන්ට ලැබිච්ච කෘෂිකර්ම අමාත්‍යාංශය, ඊළඟට සංස්කෘතිය හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල ඔවුන් වැඩ කරලා පෙන්නුවා. ඔවුන් අලුත් පියාපති එගෙන ඔවුන්ට වැඩ කරන්න පුළුවන් බව සහ අවස්ථාව ලැබුණ හැම විටකම ඔවුන් වැඩ කරන බව පෙන්නුවා විතරක් නෙමෙයි, ඒ වෙලාවේ චන්ද්‍රිකා රට බෙදෙන සුනාමි සහන මණ්ඩලයේ ගේනකොට සියලු අමාත්‍ය ධුර සියලු වරදාන වරප්‍රසාද පැත්තකට දාලා රට වෙනුවෙන් එළියට ගිහිල්ලා හිටගත්තා JVP එක 2004. 2004 JVP එක ඒ වැඩේ නොකරනම් උතුරු නැගෙනහිර සොයන් අන්තර්පාලන අධිකාරියක් හැදිලා මේ වෙනකොට රට දෙකට වෙලා, කියන්නේ මහින්දට යුද්ධ දිනන රටක් ඉතුරු වෙන්නේ නැහැ 2004 JVP එක උසාවි නොගියා නම් චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව. නිසා ඒ කරපු කැපවි කිරීමම ප්‍රමාණවත් JVP එකට ඡන්ද දෙන්න අද දැන් අපි කතා කරන මහින්ද රාජපක්ෂත් මෛත්‍රීපාල සිරිසේනත් දෙය දෙන්නම හිටියේ චන්ද්‍රිකා කැබිනට් එකේ. මෛත්‍රී වේලාවේ කිව්වේ JVP එක අයින් වුණත් අපි මේක කරනවාමයි කියලා. මහින්ද වේලා එක වචනයක් කිව්වේ නැහැ චන්ද්‍රිකා කැබිනට් මේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව. රනිල්වත් රනිල්ලා කොහොමත් රට බෙදෙන ලයින් එකේ හැමදාම ඉන්නේ. මේ කවුරුවත් ඒකට එරෙහි වුණේ නැහැ. උතුරු නැගෙනහිර වෙන් කිරීම සුනාමි සහන මණ්ඩලේ. ඒ විතරක් නෙමෙයි. ඉතාලම මට මතකයි 140ක් වගේ මුදලක් යනවා කිව්වා ගාල්ලේ බස් නැවතුම් පොළ සුනාමි ව්‍යසනයෙන් පස්සේ. 105ක් වගේ පොඩි මුදලකින් හදලා පෙන්නුවා JVP එක. ඒසා JVP එක වැඩ කරලා තියෙනවා. එකම දේ JVP එකේ බල්ටි තියෙනවා විසිල්නේ. මං මේ මෑතක නලින්ද ජයතිස්ස මේ මන්ත්‍රීතුමා හම්බෙච්ච වෙලාවේ තෝරන කීප එක තමයි ඔවුන්ගේ සෝෂල් මීඩියා පැත්ත සහ ඔවුන්ගේ මාකටින් පැත්තයි දුරවල. ඔවුන් වැඩ කරනවා. JVP එක හොඳ මම කියන්නේ මේ JVP එක පරම පවිත්‍ර සර්වතෝපද ප්‍රක්ෂයක් කියලා නෙමෙයි. හැබැයි මං කියන්නේ ජනයාට යෝජනා කරන්න අපි යම් කාලයකට දීලා බලමු කරන්න පුළුවන්ද. දැන් මේ ප්‍රධාන පක්ෂ දෙකට මෙච්චර බැරි වෙද්දි දෙන්න පුළුවන් නම් ඇයි අලුත් කණ්ඩායමකට දෙන්න බැරි? 71ක් අසාර්ථක වෙලත් අපි දිගටම මේ දෙකල්ලොන්ට දෙනවනේ තවම. මේ වීඩියෝ එක බලලා සමහර කෙනෙක් කියන්න පුළුවන් ඉන්දික තටවත්ත JVP එකට කඩේ යනවා කියලා. ඔව් එහෙම කිව්වට කමක් නැහැනේ. මොකද JVP එකට කඩේ ගිහිල්ලා ලැබෙන දෙයක් නැහැනේ. තියෙන දේ නැති වෙනවා මිසක්. ඒකට ඔබට හිතෙන වචනේ ඒක නම් ඒක පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඔව්. UMP එකට ශ්‍රී ලංකාවයකට කඩේ යනවා කියනකට වඩා පොහොට්ටුවට කඩේ යනවාට කියනකට වඩා JVP එකට කඩේ යනවා කියන එක ගෞරවනීය සම්මානයක් හැටියටයි මම සලකන්නේ. දැන් ඒකේ හොඳම උදාහරණය තමයි දැන් මාක්ස්වාදය ගැන නැත්නම් ජාතික චින්තනය ගැන සත පහක අවබෝධයක් දැනුමක් නැති සුනිල් පෙරේරා වගේ උග්‍ර UMP කාරයොන්ට අන්තිමට සිද්ධ වෙනවානේ මෙතෙන්ට තල්ලු වෙන්නේ. සුනිල් පෙරේරා මේ ලෙනින්ගේ වෙලුම් කියවලා නැත්නම් රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති කියවලා මාක්ස්වාදය හදාරලා නෙමෙයිනේ JVP එක හොඳයි කියලා කියන්නේ. එහෙනම් ඔහු උපංගේ UMP කාරයෙක්. කියන්නේ ජානවලින්ම UMP කාරයෙක්. හැබැයි ඒ වගේ අයට පවා මේ වෙනකොට තේරෙනවානේ මේ ප්‍රධාන පක්ෂවල තියෙන අවුල. ප්‍රධාන පක්ෂ අවුරුදු 71ක් තිස්සේ මේ රට කරලා තියෙන හානි. එනිසා මම යෝජනා කරන්නේ ඒක ඇත්තටම මේ මිරණ ජනයාට මම යෝජනා කරන්නේ කවුරු හරි කියයි මේ දෙන්න දෙගොල්ලොන්ගෙන් එක්කෙනෙක් තමයි දිනන්නේ. ඒ කියන්නේ දැන් පොහොට්ටුවනේ ඇත්තටම ශ්‍රී ලංකාවේ සාරය උරාගෙන ඉන්නේ පොහොට්ටුවනේ. ඒතර ශ්‍රී ලංකාවේක ලේබල් එක උනාට බ්‍රෑන්ඩ් එක තියෙන දැන් පොහොට්ටුව තේනේ. ඒ නිසා පොහොට්ටුවෙන් හරි UMP එකෙන් හරි තමයි ජයග්‍රහකයා ඉන්නේ. ඒ නිසා JVP එකට ඡන්ද දෙන එක වැඩක් නැහැ කියලා කවුරු හරි කතාවක් හදන්න පුළුවන් නැහැ. වැඩක් තියෙනවා. හේතුව අනාගතයේ අලුත් ගමනක ජනතා විමුක්ති පෙරමුණ දිරිගැන්වීමක් මේ වෙලාවේ ඔබේ සාම්ප්‍රදායික පාට අයින් කරලා ඔබේ සාම්ප්‍රදායික ඔබේ අම්මා තාත්තගෙන් ආපු සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය අයින් කරලා ඔබ මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන එක. හේතුව තමයි දැන් අර සරලව ගත්තොත් අපි ධනුෂ්ක සාමාන්‍යයෙන් කසාදයක් බඳිනවා නම් අම්මලා තාත්තලා කොච්චර දේවල් හොයනවද මනමාලිය හෝ මනාලිය ගැන. හැබැයි ඒ කිසි දෙයක් හොයන්නේ නැතුව කුඩුකාරයෝ කසිප්පුකාරයෝ මේ පාර්ලිමේන්තුවට අපේ ඒ අම්මලා තාත්තලා යවනවානේ. දරුවෙක්ගේ ජීවිතයේ තීරණය කරන
කසාදයක් ගැන පොරොන්දම් බලනවා, කුලය ගැන හොයනවා, ආර්ථික තත්ත්වය හොයනවා, රැකියාව හොයනවා, අධ්‍යාපනය හොයනවා, චරිතය හොයනවා, හැම එකම හොයලා තමයි කසාද බඳන්නේ. හැබැයි ඒ දරුවගේ දරුවන්ගේ දරුවන්ගේ අනාගතය පවා තීරණය කරන්න නියමිත පාර්ලිමේන්තුවට නියෝජිතයවද්දී අපි ඔය එකක්වත් බලන්නේ. ඒ නිසා මම කියන්නේ ලංකාවේ අවුල 225ක් වූ මන්ත්‍රීවරු නෙමෙයි. ඒ 225ම නරකයි කියන කතාව මේ ජනප්‍රිය ගොංජෝක් එක. ඒ 225 නරකයි කියලා හැමෝම කිව්වට එතකොට පොහුට්ටිය කට්ටිය කියන්න බෑනේ. පොහුට්ටිය කී දෙනෙක් ඔක ඇතුළේ ඉන්නවද? මං කියන්නේ ඒක ඇත්තද බොරුද කියන එක නෙමෙයි. ජනතා ඒ 225ම නරකයි කිව්වත් එහෙනම් දැනට තියෙන තත්ත්වය හැටියට ජනතා මිතුරුනේ 6 දෙනා අයින් කළා 219 නරකයි කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. හේතුව මං කියන්නම්. හේතුව දැන් පොහුට්ටුව නිතරම කියනවානේ JVP එක ඩීල් එකක් තියෙනවා UMP එකත් එක්ක. අනුර කුමාර සහෝදරයා අභියෝගයක් කරා රතුවිරේදී පුළුවන් නම් එන්න මේ සංවාදයකට මේ බොහෝට අභියෝග කරේ අනුර කුමාර මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා නම් අනුර කුමාර ඒ සංවාදයට එනවා නැත්නම් අනුර කුමාරගේ නියෝජිතයෙක් එවනවා මහින්දගේ නියෝජිතයෙක් එනවා නම් මොකද නායකයෙක් ෆයිට් කරන්න ඕන නායකයෙක් එක්ක විතරනේ. එතකොට අර නලින් ජයසිස මහත්තයා අපි හම්බෙච්චලා කිව්වා මහින්ද මහත්තයාට හිතෙනවා නම් මහින්ද මහත්තයාගේ දැනුම මදි අනුර කුමාරත් එක්ක ගත්තම මහින්ද මහත්තයාට අනුර කුමාරත් එක්ක ෆයිට් කරන තරම් පර්සනල් ටිකක් නැහැ කියලා හිතෙනවා නම් නිකන් එහෙම අවුලක් දැනෙනවා නම් ගෝලයක් එවන්න කියලා මාසෙක දැන් මාසෙක කාලයක් දුන්නා වුන. ඒ අභියෝගේ පොහට්ටුව බාරගත්තේ නැහැ. හැබැයි අනුර කුමාර අභියෝගයක් කරා එහෙම සංවාදයකට ආවොත් රනිල් මහින්ද එක්ක තියෙන ඩීල් එක ප්‍රසිද්ධ හෙලි කරනවා කියලා. ඒ නිසා දැන් ඒ අභියෝගයේ කරන තාක්කල් පොහට්ටුවට අයිතියක් නැහැ. තවදුරටත් JVP එකට UMP ඩීල් ගැන කියන. හරි. ඒ නිසා 225 නරකයි කියනවා අපිට කියන්නේ 219ක් තමයි නරකයි කියලා එහෙම ගත්තා. එවනම් අර සංවාදය කරලා පොහට්ටුව මේ වෙලාවේ කළ යුතු පොහට්ටුව කර පොහට්ටුවේ නියෝජිතයෙක් අනුර කුමාර දිසානායක හෝ ජනතා විමුක්තිපෙරේ නියෝජිතයෙක් එක්ක මුහුණට මුහුණ සංවාද කරලා ඔප්පු කරොත් JVP එක UMP එකත් එක්ක ඩීල් එකක් තියනවා කියලා ධනුෂ්ක ඊට පස්සේ ඉඳලා මම මගේ සියලුම ශක්තිය කාලය වැය කරනවා පොහට්ටුව අපේක්ෂක දිනවන්න. මේක දෙන පොරොන්දුවක්. මොකද මම දන්නවා පොහට්ටුවේ කරන්න බෑ කියලා. හරි. ඒ කියන්නේ ඒ නිසා තවදුරටත් මම කියන්නේ හිතුවේ ඒක නෙමෙයි. නරකයි කියනවා නම් අර 219ම ඒ නරක 219 නෙමෙයි. ඒ 219 පත් කරපු ඡන්දදායකයෝ. දැන් ඇමරිකාව වගේ රටක කවදාවත් මේ පිස්සු කෙල්ල මිනිස්සු යන්නේ නැහනේ. ඒ බොහොම අඩුයිනේ. ඔව් ඒගොල්ලෝ මොකද හේතුව තමයි ඇමරිකානු ජනයා දේශප්‍රේමී. ඇමරිකානු ජනයා සවිඥානිකයි. ඒ නිසා හොඳ ඡන්දදායකයෝ ඉන්න රටක විතරයි හොඳ ජනාධිපතිවරු බිහි වෙන්නේ, හොඳ අගමැතිවරු බිහි වෙන්නේ, හොඳ පාර්ලිමේන්තුවක් බිහි වෙන්නේ. මතක තියාගන්න ඡන්දදා මේ පාර්ලිමේන්තුව නරක නම් දේශපාලකයෝ හොරු නම්, තක්කඩි නම්, සල්ලාලයෝ නම්, කුපාඩියෝ නම්, මදාවියෝ නම්. ඒකෙන් කියවෙන්නේ ඒ රටේ ඡන්දදායකයන්ගේ සමස්ත මෙජොරිටි එක බහුතරය අවුල් කියන එක. ඒ නිසා පුද්ගලයා කෙබඳුද සමාජයේ එබඳුයි කියලා ජේ ක්‍රිෂ්ණමූර්ති කිව්වා. මම කියනවා ඡන්දදායකයා කෙබඳුද දේශපාලඥයාත් එබඳුයි කියලා. ඒ නිසා අර බර්ටෝල් බෙට් කරපු යෝජනාව මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව වෙනස් කරලා අලුත් පාලකයෝ පත් කරන එක, අලුත් ආණ්ඩුව පත් කරන එක වැඩක් නැහැ. ඉන්නේ පරණ කට්ටිය. ඒ නිසා බර්ටෝල් බෙට් යෝජනා කරා මේ ඉන්න ඡන්දදායකයෝ විසිරුවා හැරලා අයින් කරලා අලුත් ඡන්දදායකයෙක් පත් කරගමු කියලා. අපි මේ උත්සාහය යම් ප්‍රමාණයකට හරි මේ ඡන්දදායකයන්ගේ ශරීරය ඇතුළෙන්ම අලුත් විදියට හිතන සවිඥානිකව හිතන ප්‍රබුද්ධ ඡන්දදායකයෙක් මතු කරගන්න. ඒකටයි මේ උත්සාහය. එතන ඔබතුමාගෙන් දැන් ඊළඟට අහන්න හිටිය ඔබතුමාගේ දැනුමත් එක්ක ඔබතුමාගේ අනාගතෙත් එක්ක 20යි 20 ඔබතුමා කියන විදිහට මේ රට බාර දෙනවා නම් අපි ජනතාවට පණිවිඩයක් දෙමු. ඔව්. හිතන්න ඕනේ කොතනින්ද මේ ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය. ඔව් දැන් මහිමයි මම JVP එකේ නෙමෙයිනේ. ඒ නිසා මම JVP එක මේ වෙලාවේ දිනනවා කියන අදහසක් හේරුවේ නැහැ. හැබැයි දිනවිය යුතුයි කියන ප්‍රාර්ථනාව මගේ තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි කියන ප්‍රාර්ථනාව මගේ තියෙනවා. ඒ කියන්නේ 2018 ඔබ සමහර 2019 අගභාගයේ හෝ 2020 ඔබ ජනාධිපති වෙන JVP වෙනුවෙන් දෙන හැම ඡන්දයක්ම අඩු ගානේ 2030 දශකයේදී මේ රටේ අලුත් වෙනසක් වෙන්න අලුත් බලවේගයක් හැදෙන උදව් වේවි. සමහර වෙලාවට ඔබ අද පොල් ගහකට අඹ ගහකට දාන පොහොර පැකට් එකක් තව අවුරුදු 10කින් රසවත් අඹ ගෙඩියක් බවට පත් වෙනවනේ. සා දැන් ඒ කියන්නේ තව අවුරුදු 10කින් මේ රටේ ජාතික බලවේගයක් එහෙම නැත්නම් මේ රට බාරගන්න JVP එක ලෑස්ති. JVP එක මේ පටන් ගත්ත ගමන දිගට හරියට කන්ටිනියු කරොත් මගේ විශ්වාසයක් තියෙනවා. මොකද ඒ වෙනකොට දැන් මම දකින ප්‍රශ්නයක් තියෙනවා දංශක මම ඔබ මට වෙලාව දෙනවා නම් මට කියද හැකි. මම දකින ප්‍රශ්නයක් තමයි දැන් මගේ පවුලේ කවුරුවත් JVP නෙමෙයි. ඒ කියන්නේ සහ මම අම්බලංගොඩ ශ්‍රී ලංකාව වැඩිහිටියෝ බහුතරයගේ ඔළුවේ තියෙන අයිඩියා එක තමයි JVP එක આવොත් මිනි මරයි. ඔබ හල බලන්නකෝ අවුරුදු 60 70 වගේ. ඔව් මම ඒක දැන් ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ මිනිස්සුන්ගේ තියෙනවනේ ඔය ආකල්පය. හැබැයි 2000 හැබැයි මතක තියාගන්න 2030 වෙද්දි ඉන්න ඡන්දදායක බහුතරයක් ඔබේ වයසයි. නැත්තම් 90න් පස්සේ ඉපදිච්ච අය. දැන් ඇත්තටම 88 89 JVP එක කැරැල්ලකට තල්ලු කරන්නේ එවකට JR ගේ පාලනය විසින්. JR ගේ පාලනය කිසිම සම්බන්ධයක් නැති කළු ජූලිය JVP එකේ account එකට දානවා. ඒකම තමයි හිට්ලර් කළේ. හිට්ලර් ජර්මනියේ පාර්ලිමේන්තුව ගිනි තියලා
ඒක දැම්ම ජර්මනි සමාජවාදී පක්ෂ කවුන්ට් එකට දාලා සමාජවාදී පක්ෂය තහනම් කළ සම්පූර්ණම ජර්මනි මං කියන්නේ සමාජවාදී දාර්ශනික පදනම ගැන මට වෙනම ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම එකක්. හැබැයි ඔහු සමාජවාදී පක්ෂය සම්පූර්ණ මර්ධනය කරා වගේ 83 කළු ජූලියේදී ජේවීපී මේ ජේආර් මොකද කරේ ඒක දඩමීමා කරගෙන ජේවීපී එක ඇතුළේ තවත් පක්ෂ කිහිපයක් තහනම් කරා. හැබැයි අනිත් පක්ෂ තහනම් කරේ මං හිතන්නේ ජේආර් ඇත්තට මේක ඇත්ත නෙමෙයි මොකද සමාජික මිනිස් වර්ගයේ පක්ෂ ඒ මොහොතේත් අභියෝගයක් නෙමෙයි UMP එකට UMP ට ඇත්ත අභියෝගය දැක්කේ 82 දී මං හිතන්නේ චන්ද ලක්ෂ දෙකක් හෝ දෙකක් අතර කිට්ටු ප්‍රමාණයක් ගත විජේවීර විජේවීර වේගයෙන් ජනප්‍රිය වෙමින් ඉන්න චරිතයක් ඒ මොහොත වෙනකොට විජේවීරව නැති කරන්නම තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ 83 කළු ජූලියට සම්බන්ධව දෙමළ ජනයාට හිංසා කරේ JVP කියලා කියන UMP ආණ්ඩුවම ඊට පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ කියනවා JVP එක තමයි LTT එකට උදව් කරන්න කියලා. ඉතින් අර ටිල්වින් සිල් සහෝදරයා වතාවක් කිව්වා වගේ ධනුෂ්ක මේ රටේ ඉන්න චන්තදායකයෝ දෙකම පිළිගත්තනේ. ඒ කියන්නේ කළු ජූලිය කරේ JVP දෙමළ මිනිස්සු මරුවේ JVP කියනකොට මිනිස්සු ඒකත් පිළිගන්නවා. හරිද? LTT එකට උදව් කරේ JVP කියනවා ඒකත් පිළිගන්නවා. ඒකනේ අපි සවිඥානිකනේ. ඉතින් 88 89 භීෂණයේ මතුපිට අත්දැකීම් ලැබපු අපේ වයෝවෘද්ධ ජනයා මේ මිනිසුන්ට ඒකට දොස් කියන්න බෑ. මේ මිනිස්සු දකින්නවානේ JVP එක හෝ නැත්නම් JVP එකේ නාමයෙන් මොකද JVP එකේ නාමයෙන් පුද්ගලික ඇරියස් කවර් කරපුවත් සෑහෙන ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ඔබ 88 89 මේ ගිහිල්ලා බැලුවොත් ඇත්තටම ඒක වෙනම කතාවක්. ඒ වගේම මේ හමුදා කණ්ඩායම් මේ උදවල තවත් හමුදා කණ්ඩායම් වල පවුල් වලය ඝාතනය කරපු ගේම් එකක් ඒ මොහොතේ ප්‍රේමදාස ක්‍රියාත්මක කරානේ. ඊළඟට ප්‍රා කළු බලලු විවිධ කණ්ඩායම්. හැබැයි මේ ඔක්කොම යන්නේ JVP account එක නිසා අපේ වයෝවෘද්ධ ජනයා හිතනවා JVP account mini marai වගේ නිකන් ඇත්තරම මේ තාම නූගත් පටු සිතුවිල්ලක ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒ තීරණයට එන්නේ ඒගොල්ලෝ වල දැකපු මතු පිටදී. JVP එක ඇයි එහෙම මේ කැරල නෙමෙයි විප්ලවයකට එන්නේ ඒ මොහොතේ එන්න සිද්ධ වෙන්නේ ඇයි JVP එක තහනම් කරලා JVP එක මර්ධනය කරලා ඇයි JVP එක ඐඩෙන්ටි ගන්නෙ? දැන් ඐඩෙන්ටි ගන්න එක පාව පීඩනයක්නේ. JVP එක ඒ වෙලාව ඐඩෙන්ටි ගන්නෙ ඐඩෙන්ටි වලින් තමයි ඒ වෙලාවේ ඔබ මේ ගින්නේ නුපන් සීතල බැලුවොත් මේක තා පැහැදිලිව හඳුර ගන්න පුළුවන්. ඐඩෙන්ටි වලින් තමයි JVP කාර හඳුර ගන්න හමුදා උත්සාහ කරන්නේ. ඒ නිසා JVP රොනල් සියලු දෙනාගේ ඐඩෙන්ටි නැති කරාම ඐඩෙන්ටි චෙක් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒක මේ මොහොත කරපු උපක්‍රමය නැතුව මිනිස්සු අපහසුතාවයටපත් කරන කරපේ ගන්න නෙමෙයි. හැබැයි සියල්ල සාමාන්‍ය ජනයා දැක්ක JVP එක ම්ලේච්ඡ ත්‍රාඩ ප්‍රස්සකල්ලි. JVP එක කමන්නේ. අර තමන්ගේ ලැබිච්ච ඇමතිකම දීලා බොලීවියාවේ මිනිස්සුන්ට නිදහස දෙන්න ගිහිලා ජීවිතය පරිත්‍යාග කරපු චේගුවේරත් ඒ කාණ්ඩේනේ අපි මිනිස්සුල ගන්නේ. ඔබ දන්නවද ඉතින් චේගුවේර කාර කියන JVP කියන්නේ. ඉතින් ඒ අය නෙමෙයි 2030 වෙනකොට ලංකාවේ චන්දදායකයෝ වෙන්නේ 80 90 පස්සේ ඉපදිච්ච අය. ඒ අලුත් પરම්පරාව මම හිතනවා මේ ප්‍රධාන පක්ෂ දෙකලට කැපුවත් කොළ කැපුවත් නිල් කියන දෙමෝපියන්ගේ පටු චින්තනේ ඉන්නේ නෙමෙයි. ඒ නිසා ඒගොල්ලෝ මං හිතනවා අලුත් වරණයක් අලුත් තෝරා ගැනීම 2035 වෙදී කරයි. ඉතින් ඒකට අලුත් ආරම්භයක්. ඒ කියන්නේ අනාගතයේ ලැබෙන්න નિયમિત මිහිරි අඹපලයක් ලබන්න ඔබ දාන පුංචි පොහොර පැකට්ටුවක් වෙයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛකට කොටගත්ත ජාතික ජනබලවේගයට ලබා දෙන ඡන්දය මේ ජනාධිපතිවරණයේදී. ඔබ කියන්නේ JVP එකට රට බාර දුන්නොත් රට ඇත්තටම සාර්ථක වෙයිද? ඔබේ මතය අනුව. මම කියන්නේ නෑ JVP එකට රට බාර දුන්නොත් මේ රට කේතුමතියක් වෙනවා කියලා. හැබැයි මේ අවුරුදු 72 31 ෆේල් වෙච්ච තමන්ගේ පවුලේ අයගේ තමන්ගේ හිතවතුන්ගේ ව්‍යාපාර දියුණු කරන්නේ කොහොමද? තමන් වරදාන වරප්‍රසාද ගන්නේ කොහොමද? මේ තමන්ගේ ළමයින්ට නයිට් ක්ලබ් යන්න පුළුවන් පසුබිම හදාගන්නේ කොහොමද කියලා හිතන මේ ප්‍රධාන පක්ෂ දෙකේ ගොන් දේශපාලකයන්ට වඩා සැලකේතු සාධනීය දෙයක්. ඒ කියන්නේ මේ රට දියුණු වෙන එක පැත්තකින් තිබ්බත් මේ රට විනාශ වෙන එක අඩු ගානේ නවතී හෝ අඩුවේ කියන බලාපොරොත්තු තියන්න පුළුවන්. JVP කියන මම මේ සර්වතෝපද්‍ර බලාපොරොත්තුවක් නෑ. JVP එක මේ අර යුදව හිතපු ගැලවුම් කාර්යය මෙසියස් වහන්සේ වගේ ඇවිල්ලා මේක ලංකාව කේතුමතියක් කරයි කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි මීට වඩා යම් සාධනීය වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන තැනයි මම ඉන්නේ. ඔය වෙනස දැන් ගෝඨාභය આવුවොත් ඔය වෙනස සිද්ධ වෙන්නේ නැද්ද? පැහැදිලිව සෙම නැහැ. ඒක අපිට ඒක බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගෝඨාභය එන එකයි ආවට පස්සේ වෙනස වෙනවද කියන එකයි. ඒ කියන්නේ ගෝඨාභය වටා ඉන්නේ මහින්ද වටා හිටපු සෙට් එකමනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මහින්දගේ පාලනයට වඩා පුංචි සුබදායක බලාපොරොත්තුවක් ගෝඨාභය ගැන මගේ තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ගෝඨාභය වටා ඉන්නවා යම් ප්‍රමාණික විද්වතුන් ටිකක්. උදාහරණ මම කියනනම් නාලක ගොඩහේවා, චරිත හේරත්, ඊළඟට කමල් ගුණරත්න, සරත් වීරසේකර, ඩොක්ටර් චන්නජය සුමන, මම මේ නම් කීපයක් මේ වගේ විද්වතුන් ටිකක් ඒ කියන්නේ ඔළුවක් තියෙන විද්වතුන් ටිකක් ගෝඨාභය වටා ඉන්න නිසා සුළු වශයෙන් හෝ මේ මහින්දගේ සහ මෛත්‍රීගේ පාලන වඩා පොඩි සාධනීයයක් වෙයි කියන බලාපොරොත්තුව තියන්න පුළුවන්. හැබැයි මහා ලොකු මැජික් එකක් වෙයි කියලා හිතන්න එපා. අර 71ම ෆේල් වෙච්ච කට්ටියම තමයි මේ බෝතලේ අලුත් උනාට ලේබල් එක අයින් උනාට තියෙන්නේ පල් වෙච්ච පරණ වයින්ම තමයි.
මම සරලවම කිව්වොත් එහෙම දැන් ඇත්තටම අපේ රටේ මිනිස්සු 20යි 20 යහපත් වෙයි 20යි 20 අලුත් බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. හැබැයි ඔබතුමා කියන්නේ 20යි 20 නෙවෙයි 2030 2030 තමයි මේ රට සර්ව සම්පූර්ණ වෙන්නේ. ඔව් ඒකට ජන ඒකට ජනයා විසින්ද තමන් සවිඥානික විමසන යම් දෙයක් කළ යුතුයි. ඒ කියන්නේ මං කිව්වේ මේ ඉන්න ඡන්දදායකයෝ සියලු දෙනා විසිරුවා හැරලා අලුත් ඡන්දදායකයෝ ටිකක් පත් වෙන්න ඕනේ. ඒකයි මං හිතන්නේ අපේ බලාපොරොත්තුව. ඒ ඒ ඒකයි මම මේ 2030න් පස්සේ ලැබෙන නියමිත අඹයස්සන්නක් වෙනුවෙන් තමයි මේ මට පුළුවන් ප්‍රමාණයෙන් පොහොර දාන්නේ මේ ජාතික ජන බලවේගය නැමැති පුංචි පැලේ අනාගතයේ රුක්ෂයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.